අද දිනේදී අපි වජිරා පිල්ලයාර් කෝවිලට පැමිණියා විශේෂයෙන්ම අපේ රටේ ජනතාව මේ වන විට ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් එවැගේම සෞඛ්‍ය වශයෙන් ඉතාමත් අසීරු තත්ත්වක ඉන්නවා අපිට මේ වෙනකොට මේ පිළිබඳව ජාති ආගම් ભેදයකින් තොරව මේ රටට ආශිර්වාද කරන දෙවිදේවතාවන්ගේ ආශිර්වාදය ලබා ගැනීම සඳහා ප්‍රධාන විපක්ෂය හැටියට අපි සියලු දෙනාම අද එක් වෙලා විශේෂයෙන්ම ඒ පූජාවන් කටයුතු වලට මැදිහත් වුණා. ඔබ දන්නවා මේ වන විට රටේ දැවැන්ත සෞඛ්‍ය අර්බුදයක් ඇතිලා තියෙනවා. බාල ඖෂධ ගෙනීම තුල ඒ වගේම මේ රටට ලියාපදිංචි නොකළ ඖෂධ ගෙනීම තුල ඒ වගේම අධික මිලකට ඖෂධ ගෙනීම තුල මේ රටේ අහිංසක රෝගීන්ගේ ජීවිත අද අහිමි වෙන තත්ත්වයට පත්වලා තියෙනවා අහිමි වෙලා තියෙනවා. එතට මේ රටේ දස ලක්ෂ ගණනක් රෝගීන් රෝහල්වල ඖෂධ නැතුව ඒ වගේම මේ බවල ඖෂධ පරිභෝජනයෙන් ලබා දීමෙන් එයාගේ සෞඛ්‍ය තත්ත්වය නගා සිටවන්න බැරුව ඉන්නවා. ඉතින් මේ සියලුම දෙනාට සිතක් සාන්තියක් වේවා කියන ප්‍රාර්ථනාව මත අද අපි මේ කෝවිලට ඇවිල්ලා ඒ ආගමික කටයුතු කළා. ඒට මැදිහත් වෙච්ච අපේ සියලුම දෙනාටත් ඒ වගේම මේ කෝවිලේ ඒ පාලක මණ්ඩලයටත් මගේ ස්තුතිය පුද කරනවා. අපිට මේ වෙනකොට කියන්න තියෙන එකම තැන තමයි විශේෂයෙන්ම අපේ ආගම් ජාති ભેදයකින් තොරව එකතු වෙලා අපේ සියලුම ආගමික සිද්ධාස්ථානවලට ගිහිල්ලා විශේෂයෙන්ම ඒ ආගමික නායකයන්ගේ ඒ ආගමික පූජකයන්ගේ ආශිර්වාදය තුල මේ රටට සිතක් සාන්තියක් වෙලා අපි සෞභාග්‍ය සම්පන්න රටක් බවට පත් වෙලා ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් ඒ වගේම සෞඛ්‍ය ශ්‍රේෂ්ඨය වශයෙන් ඒ වගේම ගොවිතැන ඇතුළු මේ සමස්ත ශ්‍රේෂ්ඨයන් සියල්ලක්ම නගා සිටුවීම සඳහා අපිට ආශිර්වාද කරන්න කියන ඉල්ලීම තමයි අපිට කරන්න තියෙන්නේ. මොකද අපි කරන කිසිම ඉල්ලීමකට මේ රජය අහුන්カン දෙන්නේ නැහැයි කියලා අපිට හැඟෙනවා.